Good morning. අද මම ඔයාලට ටියුට් එකක් දුන්නේ මොකද හේතුව තව අපිට පාඩම් දෙකක් තුනක් වගේ විතරයි තියෙන්නේ. ඒක නිසා මම කැමැති අද ටික පටන් ගන්න ගමන් ඉස්සෙල්ලා අර මට එදා කියපු අවුරුදු ඔක්කොම ගානටම මතක නැහැ මම අද උදේ දැම්මා ඔයාලගේ WhatsApp group එකට 2014 ප්‍රශ්න පස්සේ එහෙම කිව්වා කියලා මට මතකයි. තව ඒවා නැති ඒවා කිව්වා මට ඒකට කියන්න මේවා මේවා නැහැ කියලා මම දාන්නම්. අපි අර 2014 ප්‍රශ්න පත්‍රයේ පොඩ්ඩක් ප්‍රශ්න දෙක තුනක් සාකච්ඡා කරලා අපි පාඩම පටන් ගන්න බලමු. ඒ අතර අපි කතා කරන්නේ වල ප්‍රශ්න આવොත් මොකද අපි මීට ඉස්සර කතා කරපුවා අපි කතා කරන්නේ මේ ප්‍රශ්න විදිහට. එතකොට ඒක නිසා ඔයාලගේ කන්ට්‍රිබියුෂන් එක බලාපොරොත්තු වෙනවා හරි හෝ වැරදි. එතකොට වැරදි නම් තමුන්ට තව ටිකක් පාඩම් කරන්න ඕන කියලා කියන මැසේජ් එක එනවා. මේ හරිනම් තමුන්ට මේ විදිහට යන්න පුළුවන් තව ටිකක් බලන්න ඕන කියන එක වෙනවා විභාගයකට කියලා. අපි බලමු 2014 ප්‍රශ්න පත්‍රයේ දැන් ඔයාලගේ group එකේ තියෙනවා. පොඩ්ඩක් බලමු මේකේ මොකක්ද කියලා අපි පළවෙනි ප්‍රශ්නයක් ටිකක් කතා කරමු. ඕගොල්ලෝ දැක්ක නේද group මේවා එකේ තියෙනවා. එතකොට ගන්න පුළුවන් නැති මේ මේ එහෙම නැතුව ඉන්න අයට පුළුවන් ගාව ප්‍රශ්න පත්‍ර තියෙන අයට පුළුවන් එහෙම ගන්න. ඔබලන්ට බලන්න පුළුවන් නේද group එක. ඒකෙන් 2014 ප්‍රශ්න පත්‍රයේ අංක 1 ගන්න බලන්න. එතකොට ඒකේ තියෙනවා පහත සඳහන් බහුවර්ණ සහ ඍජු ප්‍රශ්න සඳහා යෝග්‍ය පිළිතුරු සපයන්න කියලා. ඒකේ අංක 1 තියෙනවා महाबैंकु कटयुतु मूलिक वशेन पैवत इन्नी अभी दहाबैंकु आरंभ कोहमद तिबुने प्राइवेट बैंक इट पास तमंगिम मुदल नोतु निकुटर समहर बैंक समहर डेंगल अंत अटवा आरंभ मे युद्धमय कटयुत वाले मे रजेट नाय दिन नाय सपीम वसे अमेरिका आरंभ होने अरविधियट भौगोलिक बैंक नयधीम क्रम मे तिबुन मनवाद मुदल नोट निकुत्कर प्राइवेट बैंक तिबुन ये क्रम एक बाध्यकट सीएर इंग्लांत सॉरी अमेरिका संचित बैंक आरंभ होने विविध हेतु एक मूलिक वाशी प्रवते गत्ताहम मेवाय मुदल वशेन रंकासी भाविता किरीमे आरंभ सम इतकोट एक रंकासी नोटु हिम भावित एक तिबुनाट मूलिक वशेन प्रवते एक लक्षण ने वडात एक हर उत्तरे केवल तेन आखियला इतोट बैंकु खरु अंगे बैंकु वाले इतोट एक गत्तहमत मेवा एक बद्ध करला मे विधि तिबुनु विविध विनिमय मुदल नोट भावित रजेट सफेल नय गाने बैंक नय सफेल हिम बैंक खरुंगे बैंक वाले बैंक वाले बैंक इतकोटे बैंक वाश नय सपयम द्रवशीलता सपयम हदसी द्रवशीलता गटोल विसुंदीम ये गो इतकोटे बैंक खरुंगे बैंक वाले तम आरंभ इलाट मुदल नोट आरंभ संभवी पौदलिक बैंक इट इसल तमंग तमंगे मुदल नोट भाविता करमीन मे बैंक क्रमे आरंभ कर इलाट राज्य बैंक आखिरी हेतु गुड बैंक स्वाधीन बैंक विधि तिबुने इंगल अंत महाबैंक पौदलिक बैंक आखिरतम आरंभ अनुपहेतम जनसत्व जनसत्व के राज्य बैंक स्वाधीन बैंक विधि क्रियात्मक अरे वडा उचित उत्तरे मुखद बैंक खरुंगे बैंक अभी उत्तरे पहासुना देखे गटल तीयन तग्गाल ඊළඟට මුදල් නීති පන්තයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වලදී ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ඉහළම අධිකාරිය. ඉතින් මහ බැංකුවේ අපි ඉගෙනගෙන තියෙන පාලනාධිකාරිය. ඒ කියන්නේ අභ්‍යන්තරමය සහ බාහිර කටයුතු සම්බන්ධයෙන්
මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න මුදල් මණ්ඩලය. ඊළඟට මහ බැංකුව පිටස්තර පාර්ශවයකට විරුද්ධව නඩු පවරනවා නම් ඊළඟට මොනවද මහ බැංකුවට විරුද්ධව පිටස්තර පාර්ශවයක් නඩු පවරනවා නම් ඒ ඔක්කොම කරන්නේ මුදල් මේක කොයි ප්‍රශ්නයද කියලා අහනවා මේක 2014 අද WhatsApp group එකේ දාලා තියෙනවා 2014 ප්‍රශ්න පත්‍රය ඒකේ පළවෙනි එකේ දෙවෙනි එක දෙවෙනි රෝමන් ඉලක්කම් තමයි අපි කතා කරන්නේ හරි එතකොට මං කිව්වා පිටස්තර පාර්ශවය මහ බැංකුවට විරුද්ධව නඩු පවරනවා නම් ඒ පවරන්නත් තියෙන්නේ මේ මුදල් මණ්ඩලයට විරුද්ධව එතකොට ගිවිසුම් ගිවිසුම් වලට එළඹීම පිටරටවල වල මහ බැංකුවේ එක සොප් ඇග්‍රීමන්ට් එකකට වෙන්න පුළුවන් ඕනම දෙයකට එළඹෙන්න බලය තියෙන්නේ මුදල් මණ්ඩලයට නමුත් මුදල් මණ්ඩලය ඒක පවරන්න පුළුවන් ඩෙපියුටි ගවර්නර් කෙනෙක්ට මේ ඇසිස්ටන්ට් ගවර්නර් කෙනෙක්ට ඩෙපියුටි සෝරි මේ ඩිරෙක්ටර් කෙනෙක්ට එහෙම බලය පවරන්න පුළුවන් නමුත් ඒ මේ මේ සම්පූර්ණ බලය තියෙන්නේ කාටද මුදල් මණ්ඩලයට එහෙනම් ගත්තොත් මුදල් නීති පන්තට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වලදී ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ඉහළම අධිකාරිය වනුයේ මුදල් මණ්ඩලය කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ මුදල් මණ්ඩලය. මහ බැංකුව අධිපති කිව්වහම මහ බැංකුව අධිපති කියන්නේ මුදල් මණ්ඩලයේ සභාපති සහ සාමාජිකයෙක්. ඊළඟට මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා. එනමුත් අපේ ඉහළම අධිකාරිය පාලනාධිකාරිය වෙන්නේ කවුද? මුදල් මණ්ඩලය. ඒ පස් දිනක් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා මුදල් මණ්ඩලයේ සංයුතිය මහ බැංකුව අධිපතිවරයා ඊළඟට නිල බලයෙන් එනවා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊළඟට ජනාධිපතිවරයා විසින් මුදල් මේ මුදල් ඇමතිවරයාගේ කොන්කර කියන්නේ යාගෙත් අනුමැතිය මත පත් කරන මේ විධායක නොවන සාමාජිකයන් තුන් දෙනා ඒ විදිහට තමයි ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් ප්‍රාථමික අලෙවියේදී මිලට ගනු ලබන්නේ හරි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් ප්‍රාථමික අලෙවියේදී මිලට ගනු ලබන්නේ මොකකටද බලන්න හිතන්න ප්‍රාථමික අලෙවියක් කියන්නේ මොකක්ද ප්‍රාථමික අලෙවියක් කියන්නේ මහ බැංකුව ඉස්ලාම් නිකුත් කරන මොකද්ද රජයේ සුරැකුම්පත් භාණ්ඩාගාර බිල්පත් වෙන්න පුළුවන් භාණ්ඩාගාර බැඳුම් කරවෙන්න පුළුවන් මෙතන කියන්නේ භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයි එතකොට භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් අපි ගත්තොත් ඒක මොකක් සම්බන්ධයෙන්ද කියලා යහන් මහ බැංකු රජයේ සුරැකුම්පත් ප්‍රාථමික අලෙවියේදී මිලට ගනු ලබන්නේ ද්විතීක නෙමෙයි බලන්න කවුද උත්තරේ කවුරු හරි කියන්නේ මෙතන ටිකක් මතභේදාත්මක වෙන නිසා මුදල් වෙන්ද පොරට අවශ්‍ය දෘශීලතාවයේ සැපෙයිම අන්න ඒක තමයි මෙතන ඇත්තටම ඉන්ස්ටිටියුට් එකේ උත්තරේ තියෙන්නේ ඒක හරි ඒ වුණාට ඒක නෙමෙයි අපි මම මෙතන පොඩ්ඩක් පැහැදිලි කරා අපි ප්‍රති විකුණුම් කියලා කියන්නේ මොකද්ද අපි ගමු ප්‍රති මිලදී ගැනුම් කියන්නේ මහ බැංකුව විසින් මොකද කරන්නේ මේ වෙළඳපළේ තියෙන අතිරික්ත ද්‍රවශීලතාව මිලට ගන්න අපි කිව්වා එහිදී භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මහ බැංකු සුරැකුම්පත් ඔන්නෝ කියන ඉන්ස්ට්‍රුමන්ට් අපි කියන්නේ නිකුත් කරලා ඒවල ආයෝජනය කරනවා වෙළඳපළ ප්‍රාථමික වෙළඳුම් ඇතුළත් වෙළඳපළ ඊට පස්සේ එතකොට මොකද වෙන්නේ වෙළඳපළේ තියෙන ද්‍රවශීලතාව මහ බැංකුව වෙත අද්දව ගන්නවා කියලා. හරි දෙක මොකද්ද කරන්නේ ප්‍රති විකුණුම් කියන්නේ වෙළඳපළේ ද්‍රවශීලතාව අඩුයි. ඒක නිසා අපි මොකද්ද ප්‍රතිපත්ති පුලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාවට ලං වෙනවා අපි AWCM. එතකොට මොකද්ද වෙන්නේ ප්‍රති විකුණුම් වලදී ඒ වගේ දේශ
ඌන ද්‍රවශීලතාවයක් ඇති වෙනකොට සුරකුම්පත් මහ බැංකුව විසින් මිලට අරගෙන ඒ ද්‍රවශීලතාව අවශ්‍යතාවය සපුරන්න රුපියල් මහ බැංකුව වෙත ගලාගෙන එනවා. මහ බැංකුවෙන් රුපියල් දෙනවා. නේද? ඔයා ගුණ හරි කොම හරි මොකද්ද? නැවත මිලට ගන්න. ඔයා කියපු බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බැඳුම් කර මහ බැංකුව සුරකුම්පත් නෙමෙයි. අර දෙක නැවත මිලට අරගෙන මහ බැංකුවෙන් රුපියල් වෙළඳපළට නිකුත් වෙනවා ගලාගෙන යන. එහෙනම් එතනදී අපි ප්‍රාථමික වෙළඳපළද ද්විතීක වෙළඳපළද? ඒක ප්‍රාථමික වෙළඳපළද ද්විතීක වෙළඳපළද? ද්විතීක වෙළඳපළ? ද්විතීක වෙළඳපළ. හරියටම හරි. එහෙනම් අපි යම් කිසි අවස්ථාවක මහ බැංකුව මේ බාණ්ඩාගාර බිල්පත් නැවත මිලට ගරගත්තොත් අපි ඒ කියන්නේ ද්විතීක වෙළඳපළින් මිලට ගත්තොත් වෙන්නේ වෙළඳපළට ද්‍රවශීලතාව සැපයි. නමුත් මෙතන කියන්නේ මොකක් කියලාද? ප්‍රාථමික අලෙවි. එතන මාක් කරගන්න ප්‍රාථමික අලෙවි. ප්‍රාථමික අලෙවි කියන්නේ මහ බැංකුව රජයේ වෙනුවෙන් සුරැකුම් පත්‍ර නිකුත් කරනවා. හරි? එතකොට අපි දන්නවා මොකද්ද රාජ ණය දෙපාර්තමේන්තුව රජයට ණය ගන්න ප්‍රාථමික නිකුතුවක් කරනවා. ඉතින් එතකොට ගත්තාම අපි දැන් අපි හිතමු වෙළඳපළ බලාපොරොත්තු වෙන පොලී අනුපාතිකය 8%යි. නමුත් අපි නිකුත් කෙරුවේ 7%යි. අපි හිතමු නික. එතකොට එහෙම කරලා තියෙනකොට උපරිමයේ 7%යි යන්නේ කියලා තමයි අපි වෙන්දේසියේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ අනුව අපි බිලියන 100ක මේ නිකුත් කරා බාණ්ඩාගාර බිල්පත්. එතකොට බිලියන 50ක තමයි විකුණුවේ. අනිත් 50 ඉතුරුණා. මේ ප්‍රාථමික නිකුතුවේ. එහෙනම් මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? මේ රජයේ මේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ඒ ගෙවීම් අකණ්ඩව කරගෙන යන්න නම් මුදල් අවශ්‍යයි. ඉතින් එහෙනම් මහ බැංකුව මොකද කරන්නේ? අර ප්‍රාථමික නිකුතුවේදී විකුණෙන් නැතිව නොවිකිණු ඉතුරුණු බාණ්ඩාගාර බිල්පත් නැවත මහ බැංකුව නැවත නෙමෙයි මහ බැංකුව කෙලින්ම ප්‍රාථමික වෙළඳපළෙන් මිලට ගන්න. මං ගන්නද්දි කිව්වා අර කොටස් ප්‍රාරක්ෂණය කරනවා වගේ. නොවිකුණු ඒවා පස්සේ විකුණන්න හරි. නමුත් මේක මහ බැංකුවම මිලට ගත්තා. අන්න ප්‍රාථමික නිකුතුවකදී මහ බැංකුව මිලට ගන්නවා කියන්නේ අරගෙන රජයට මුදල් දුන්නා. හරි, මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ බාණ්ඩාගාර බිල්පත් විතරයි මුදල් නීති පන්තක අනුව බාණ්ඩාගාර බැඳුම් කරහිම මිලට ගන්න බෑ. එහෙනම් මේ ප්‍රශ්නයට අහනුව මොකද්ද වෙන්න ඕන හරි උත්තරේ? මොකද්ද හරි උත්තරේ? රජයට මුදල් ණයට දීම සඳහා. අන්න right. රජයට මුදල් ණයට දීම සඳහා. එතනදී ඔයාලා පොඩි නෝට් එකකුත් දාගන්න. මම ඕනනම් කියන්නම්. මොකද මෙතන වැරදි උත්තරයක් නිසා මෙතන තියෙන්නේ. මේ මොකක් කියලාද මෙහෙම දාන්න. ප්‍රාථමික නිකුතුවකදී ප්‍රශ්නය 2014 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නය රෝමන් ඉලක්කම් 3. රෝමන් ඉලක්කම් 3. හරි නේද? මම කිව්වේ මොකක් කියලාද? පටන් ගත්තේ මොකක් කියලාද? ඕනනම් මෙහෙම දාමු. මහ බැංකුව ප්‍රාථමික නිකුතුවකදී වෙන්දේසියෙන් අලෙවි නොවුණු බාණ්ඩාගාර බිල්පත් ඉහිරක් ගහගන්න බාණ්ඩාගාර බිල්පත් කියන. හරි.
භාණ්ඩාගාර බිල්පත් මිලදීගෙන මිලදීගෙන බලාපොරොත්තු වන්නේ රජයට ණය ලබා දීමයි රජයට ණය ලබා දීමයි මුදල් නීති පනතට අනුව මුදල් නීති පනතට අනුව මෙලෙස මහ බැංකුවට මිලට ගත හැක්කේ අපි එතනද කියවුණා නේද ප්‍රාථමික නිකුත්වකදී කියලා කියවුණාද මිලට ගත හැක්කේ භාණ්ඩාගාර බිල්පත් පමණි භාණ්ඩාගාර බිල්පත් පමණි භාණ්ඩාගාර බැඳුම් කර අලෙවි නොවුණු කල ඒවා මහ බැංකුව විසින් මිලට ගැනීම මුදල් නීති පනතට අනුව මුදල් නීති පනතට අනුව කළ නොහැකිය කළ නොහැකිය නමුත් නමුත් ද්විතීක වෙළඳපළෙන් මිලට ගැනීමට ද්විතීක වෙළඳපළෙන් මිලට ගැනීමට බාධාවක් නොමැත බාධාවක් නොමැත ඊළඟ ඡේදයට ගන්න ඊයන්ව භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර ද්විතීක වෙළඳපළෙන් මහ බැංකුව නැවත මිලදී ගන්නේ නැවත කියන වචනේ තත් ඉරක් ගහනද ද්විතීක වෙළඳපළ කියන එකටත් ඉරක් ගන්න මිලට ගන්නේ වෙළඳපළට ද්‍රවශීල අවශ්‍යතාවය සැපයීම උදෙසාය සැපයීම උදෙසාය යතින් ලියන්ද ප්‍රාථමික අලෙවියේදී මිලට ගන්නේ ප්‍රාථමික අලෙවියේදී මිලට ගනු ලබන්නේ රජයට අවශ්‍ය කරන මුදල් ණයට දීම සඳහායි ණයට දීම සඳහායි ඒක පැහැදිලිද ඔයාලට පැහැදිලි හරි ඒ වගේම ඇයි මේ භාණ්ඩාගාර බැඳුම් කර මිලට ගැනීම නිකන් එහෙම තහනම් නැයි ප්‍රාථමික නිකුතුව ගෙඩි මිලට ගැනීම නිකන් හිතන් මම කියලත් ඇති කාට හරි හිතන්න පුළුවන් අඩු පොලියට දීර්ඝකාලීන ණයක් මේ රජයට ලබා ගැනීම වලක්වීම හරියටම හරි අඩු පොලියට නැත්නම් කරන්නේ රජය අඩු පොලියට දාලා වෙළඳපළෙන් නැතුව නැතුව ඉඳියට පස්සේ මහ බැංකුව හරහා තමන්ගේ මුදල් මූල්‍යණය කරගන්න මුදල් අවශ්‍යතාව
මූල්‍යණය කරගන්නවා. ඒක වළක්වන්නයි එදා ඉඳන් ඒක තියෙන්නේ. 1949 මූල නීති 50 මේ විදිහටයි තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපිට මේ ප්‍රශ්නේ පැහැදිලි. ඊළඟට මාක් අපි මහ බැංකුවේ අධිපතිවරුන් ගැන මේ පස්සේ කතා කරනවා. මේක මේකෙදී ඉන්නේ මාක් කර්නි. හරි. ඊළඟට මේක අපිට අදාළයි හැමදාටම පහ. එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් ක්‍රමයේ ප්‍රතිපත්ති පොලී අනුපාත වනුයේ පෙඩ් පන් රේට් එක. හරි. පෙඩ් අරමුදල් අනුපාතික. ඊළඟට මුදල් නීති පන්තට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට ලබා දිය හැකි උපරිම තාවකාලික අත්තිකාරම් ප්‍රමාණය කොපමණ? මේක අපි ඉගෙනගෙන තියෙනවා. කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්. 10%ක හරියට හරි ඒක අපි කියන්න ඕන මොකක් කියලාද? රජයේ ඇස්තමේන්තුගත ආදායමින් 10%. හරි. නැ රජයේ ඇස්තමේන්තුගත ආදායමින් 10%ක් පමණ. කුලී අනුපාතිකය කීයද? 0.0. බින්දුවයි. හරියට හරි. ආපහු ගෙවන කාලය කාලයේ මාස 6යි. අන්න හරි. නැවත ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු ඊළඟ එක 7. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය තීරණය කිරීම සඳහා අනුගමනය කරනු ලබන විශේෂිත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කවරේද? මොකද්ද මේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කරන්නේ කවුද? කවුද තීරණය කරන්නේ? මුදල් මණ්ඩලය. මේ මුදල් මණ්ඩලය. මුදල් මණ්ඩල තීරණවල. ඒකට ඒක යට ඒක අයත් වෙන්නේ මොන තීරණවලට? මුදල් ප්‍රතිපත්ති තීරණ. එහෙනම් මේකේ ක්‍රියාමාර්ගය වෙන්නේ මෙම ඒකට ලියන්න වෙන්නේ අපිට මෙම තීරණය ගනු ලබන්නේ මුදල් මණ්ඩලය විසින් වන අතර මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ මෙය සිදු කරයි. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ මෙය සිදු කරයි. විශේෂිත හරි නේද? ඊළඟට මුදල් නීති පන්තට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලබන වාර්තා දෙකක් නම් කරන්න. නම් කරන්න බලන්න. අයවැය ලේඛනය. අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ කවුද? මුදල් අමාත්‍යාංශය. ඒක ෆිස්කල් ප්‍රතිපත්ති. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලබන වාර්තා දෙක. සැප්තැම්බර් 15 වාර්තා. හරියටම හරි. අයවැය PI. එහෙනම් ඒකදී අපි කරෙක්ට් වෙන්න ඕන. අරියා කියන්නත් ඇත්තේ අයවැය අයවැය පිළියෙල කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වෙත ලබා දෙන රහස්‍ය වාර්තාව කියලා. එනම් මොකද්ද? සැප්තැම්බර් 15 වාර්තාව කියලා අපිට කියන්න. සැප්තැම්බර් 15 වාර්තා. ඊළඟට දෙක. මහා බැංකු වාර්ෂික වාර්තා. මහා බැංකු වාර්ෂික වාර්තා. හරියටම හරි. හරියටම හරි. ඊළඟට තව නිකන් අපි සඳහන් කරගත්තොත් දැන් අපේ රටේ උද්ධමනයේ ඉතා 50%කටත් වඩා වැඩි වෙන අවස්ථාවක් අපි හිතමු. අධි උද්ධමනයක් තියෙනවා. එහෙම අවස්ථාවකදී මුදල් අමාත්‍යවරයා වෙත මේ උද්ධමනය මේ වැඩිවීම පිළිබඳව يعني පොදු මිල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව වාර්තාවක් ලබා දෙන්නේ. ඊළඟට ගත්තොත් අපි දන්නවා ඉන්ටර්නැෂනල් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් අපි දන්නවා අපි කියනවා මොකක් කියලාද මේ
සංචිත නිල සංචිත අපි කියන මාස තුනක අපේ ආනයන ශක්්‍යතාවයක් තියෙනවා ඊළඟට අපේ මෙච්චර නිල සංචිත තියෙනවා කියලා කියන අපි හිතමු අසාමාන්‍ය ලෙස සංචිත අඩු වෙන අසාමාන්‍ය ලෙස සංචිත අඩු වෙන ඒ වගේ අවස්ථාවකදී මේ නිල සංචිත අඩුවීම අසාමාන්‍ය ලෙස අඩුවීම සම්බන්ධයෙන් නිල වාර්තාවක් මහ බැංකුව විසින් මුදල් අමාත්‍යවරයා වෙත ලබා දෙන්න. හරියන්නේ ඒක අපි ලියන්න. නැත්නම් ඔය හතරෙන් ඕනම දෙකක් ලියන්න පුළුවන් මහ බැංකුව නිකුත් කරන ව්‍යවස්ථාපිත වාර්තා විදියට. ඊළඟට ගත්තහම අවසාන ණය දෙන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට ඇති අධිකාරිය කාර්යභාරයේ කවරේ කවුරුහරි මේක පැහැදිලි කරන්න පොඩ්ඩක් අවසාන අපි මහ බැංකුව විසින් ලබා දෙනු ලබන විවිධ ණය සම්බන්ධයෙන් කතා යම් බැංකුවක් ද්‍රවශීලතාව දානමකට හරි කියන්නේ පුළේ අර්බුදයකට හරි මූල පද්ධතිමේ අවදානමකට හරි ලක් වුණොත් අවසාන ණය දෙන්නේ කුෂෙන් කටයුතු කිරීම ණය හාත්තිකාරම් හරියටම හරි එහෙනම් එතකොට අපි බලන්නේ දැන් මහ බැංකුව විවිධ අවස්ථාවලදී ණය දෙනවා නේ ඒ කියන්නේ කෙටි කාලීන ණය පහසුකම් ලබා දෙනවා මැදි හා දිගු කාලීන පහසුකම් ලබා දෙනවා නේද ඒ ඔක්කොම තියෙන අපි දන්නවා මේ ප්‍රතිවිකුණු යටතේ උනත් ණය ලබා දෙනවා ඒවා සාමාන්‍ය තත්ත්වයන් යටතේ නමුත් lender of last resort නැත්නම් අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කරනවා කියලා කියන්නේ මොකද්ද යම් බැංකුවක් බිඳ වැටීමට ලක්වෙنده ආසන්නයි අර්බුදයක් ඇති වෙලා අසාමාන්‍ය අර්බුදයක් ඇති වෙලා ඒ අවස්ථාවේදී නේද තැන්පත්කරුවෝ මුදල් ඉල්ලගෙන පෝලිම් වල ඉන්නවා කිසිඳු බැංකුවක් එයාට ණය දෙන්නේ නැහැ යාට එල්සී එකක් ඕපන් කරගන්න බෑ පිටරටවල් වලින් පිළිගන්නේ නැහැ මේක ඩිෆෝල්ට් වෙන්න යන්නේ කියලා තත්ත්වයක් තියෙනවා අන්න එහෙම අවස්ථාවකදී ඒ අර්බුදේ බේරගන්න මොකද කරන්නේ මහ බැංකුව අවසාන ණය දෙන්නා ලෙස ණය ලබා දෙන්න නේ හරි නේද ඒක හරි එහෙනම් ගත්තහම සර් සුරුගමක් තියාගෙන නේද සර් දෙන්නේ ඔව් එතනදී මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පුළුවන් තීරණය කරන්න සුරැකුම් සහිතව හෝ සුරැකුම් රහිතව ණය දෙන්න. මට මතකයි සෙලාන් බැංක් ඒකටත් මම ඉතී IOT එකේ ඒ කාලේ එතකොට මේ සෙලාන් බැංකුව අර වැටෙන්න යන අවස්ථාවේදී ඔන්න එකක් විලාගුර ගත්තා. මොනවාද මේ යාලගේ ප්‍රොමිසරි නෝට්ස් අරගෙන අපේ සේෆ් වල දාගත්තා IOD එකේ. ඊට පස්සේ ඒව ආපහු දුන්නා. ඒ වගේ වෙලාවකදී ඒ සුරැකුම් සහිතව හෝ රහිතව ණය දීමට මුදල් මණ්ඩලයට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම එතනදී හැබැයි මේ මුදල් භාවිත කරන්න පුළුවන් වෙන්නේ අලුත් ආයෝජන කටයුතු වලට නෙමෙයි යන්න පුළුවන් මුකේතද තැන්පත් මේ මුදල් යොදා ගන්න පුළුවන් තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ආපහු ගෙවන්න පමණයි. ආයෝජන කටයුතු වලට ඒවා යොදා ගන්න බැහැ. බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් විසින් කන්ට්‍රිබියුට් කරනවා. ඒ විදිහට ගත්තාම දැන් අපි දන්නවා CIFL, Finance වගේ ෆිනෑන්ස් කම්පැනි වැටුණා. වැටුණාම ඒ මුලදී ලක්ෂ 6ක මුදලක් තැන්පත් කරුවන්ට, ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම සාමාන්‍ය තැන්පත් යටට යාලා ඉතිරි කිරීම හෝ ස්ථාවර තැන්පත් තියෙන්න පුළුවන්. එතකොට එහෙම තිබුණාම ඒවට පොලිය ඔක්කොම එක්ක උපරිමේ ගන්න පුළුවන් එක්කෙනෙක්ට ලක්ෂ 6. හරි ජොයින්ට් එකවුන්ට් නම් පුළුවන් දෙන්නට 6 ගන්න. ඊට පස්සේ ඒක නැවත තව ලක්ෂ 5ක් රජය විසින් යෝජනා කරලා ලබා දුන්නා. ඒ අනුව ලක්ෂ 11ක මුදලක් තැන්පත් කරුවන්ට හිමි වෙනවා. මේ ඕනම රටක තැන්පත් රක්ෂණ අරමුදලක
බලාපොරොත්තුව තමා කුඩා තැන්පත්කරුවන්ට ආරක්ෂාවක් ලැබු කියන්නේ කුඩා පරිමාණයේ තැන්පත්කරුවන්ට ආරක්ෂාවක් ලබා දීම. ඒකට ඒ පදනම මත තමයි ලක්ෂ 6ක සීමාව තිබුණේ. නමුත් තවත් ලක්ෂ 5ක් වශයෙන් දැන් ලක්ෂ 11ක සීමාවක් මේ තැන්පත්ු රක්ෂණ අරමුදල තුලින් වෙනවා. ඒක වෙන්නේ ඒ මූල්‍ය ආයතනය බිඳ වැටෙන්න ඕන. වහ වැහුවට පස්සේ තමයි තැන්පත්ු රක්ෂණ අරමුදලෙන් මුදල් ලැබෙන්නේ අපේ රටේ තියෙන නීති ත්‍රීටි වලට අනුව. සමහර රටවල් වල එහෙම නෙමෙයි. අපි අර මේ රිට් එක රිසොලූෂන් ඇන්ඩ් එන්ෆෝස්මන්ට් ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරද්දී කියුවා සමහර රටවල් වල බැංකුවල පොඩි හරි අර්බුදයක් එනකොට අර ගැප් එකක් එනකොට වත්කම් වගේ තියෙන වලින් මිස් ඇලයින්මන්ට් එකක් එනකොට ඒ ගැප් එක ෆිල් කරන්න තමයි තැන්පත් රක්ෂණ අරමුදල යොදාගන්නේ. එහෙම අරගෙන වල බැංකුව යථා තත්ත්වයටපත් කරලා ඒක වෙනත් පාර්ශවයකට වෙනත් අධ්‍යක්ෂ මණ්ඩලයකට එන්න පුළුවන් විදිහට අලෙවි කරනවා. ඒකට ඒ විදිහට එක එක රටවල් වල එක එක ක්‍රමවේද තියෙන්න පුළුවන්. නමුත් අපේ රටේ තියෙන්නේ අර විදිහට තැන්පත් රක්ෂණ අරමුදලෙන් මුදල් ලැබෙන්නේ එම මූල්‍ය ආයතනයේ බිඳ වැටුණට පස්සේ. මෙතනදී ණය දෙන්නේ අවසන් ණය දෙන්නා විදිහට මහ බැංකුව තමයි අර තැන්පත් කරුවන්ට මුදල් ගෙවන්න අර මූල්‍ය ආයතනයට මුදල් දෙන්නේ බැංකුවට. ඔයාගේ උත්තර ඔයාට හරි නේද උත්තරේ දීපාල්? හරි. එතකොට අපි ඊළඟ එක ගත්තොත් අන්තිම එක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද? කොහොමන කාලයක් සඳහාද? බලන්න. කියන්න බලන්න. කියන්න. වසර 6ක්. ඔව් වසර 6යි. ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත තමයි පත් කරනු ලබන්නේ. ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත වර්තමානයේදී අර මොකද්ද තියෙන්නේ කොමිෂම තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂමේ අනුමැතියටත් යටත්ව තමයි පත් කරන්නේ. හරි නේද? එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අපි ඊළඟට කරන්න තියෙන ප්‍රශ්නයක් ගිණුම් සම්බන්ධයෙන් අපි බලමු. තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලගේ අදහස් අවශ්‍ය වෙනවා මේවට. හරි. එතකොට අපි තුන්වෙනි ප්‍රශ්නය කියලා අපි කතා කරන්න ගත්තේ. තුන්වෙනි ප්‍රශ්නේ කියව ගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ තනියෙන් පොඩ්ඩක් තනියෙන් කියවන්න බලන්න ප්‍රශ්නේ. කියවද මුදල් නීති පන්තට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට විශේෂිත වූ අරමුණු ඇති අතර එම අරමුණු ඉටු කර ගැනීම සඳහා විශේෂිත වූ බලතලද ඇත. එහෙනම් දැන් අපි ගත්තොත් ඔගොල්ලන්ගේ බැංකුව ගත්තොත් බැංකුවේ මොනවාද අරමුණු තියෙන්නේ? කස්ටමර්ස්ලට නේද ඒ සේවා සපයන ගමන් මහත්මේ මේ ඒ බැංකුවේ ලාභයේ උපරිම වෙන විදිහට කටයුතු කිරීම නේද? ඒකනේ පිටිකන් සාරාංශයක් විදිහට ගත්තොත් ඊළඟට පෞද්ගලික ව්‍යාපාරයක් සමාගමක් ඒ ඔක්කොම ගත්තොත් පුණ්‍ය ආයතනයක් කැරෙන්න අනිත් හැම ආයතනයකම අරමුණ තමයි ලාභ වෙන්නේ. නමුත් මහ බැංකුව පිහිටවපු ඒ මුදල් නීති පන්තට අනුව එහෙම නෙමෙයි, ඒක වෙනස් වෙනවා. මහ බැංකුවේ එකම අරමුණ වෙන්නේ මොකද්ද? ආර්ථික හා මිල ස්ථායිතාවත් මූල ක්‍රමේ ස්ථායිතාවත් පවත්වා ගැනීම. හරි. එහෙනම් ඒ සඳහා විශේෂිත බලතලක් තියෙනවා. ඒ බලතල තමයි මොනවාද? පොලී අනුපාතික තීරණය කිරීමේ අධිකාරී බලය තියෙනවා මහ බැංකුවේ. විනිමය අනුපාතිකය තීරණය කිරීමේ අධිකාරී බලය තියෙනවා මහ බැංකුවට. ඊළඟට මූල්‍ය ක්‍රමය හසුරවන්න මූල්‍ය ආයතනවලට බලපත්‍ර ලබා දීම, ඒවා අධීක්ෂණය කිරීම, ඊළඟට මේ මේ මොනවාද ඒවට නීති නියෝග නිකුත් කිරීම, ඊළඟට අවශ්‍යම අවස්ථාවෙහි බලපත්‍ර අවලංගු කිරීම, ඒ වගේ සුවිශේෂී බලතල මහ බැංකුව වෙත ලැබිලා තියෙනවා මූල්‍ය නීති පන්තට අනුව. ඒකයි මුල් පාඩයෙන් කියවෙන්නේ. ඊළඟට පහත් සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ. එක මොකද්ද මුදල් නීති පන්තෙහි දැක්වෙන පරිදි මහ බැංකුවේ අරමුණු මොනවාද? ඒක අපි දන්නවා. එහෙනම් ආර්ථික මිල ස්ථායිතාව
මූල්‍ය ක්‍රමයේ ස්ථායිතව. ඒවා මහ ජනතාවට වැදගත් වන්නේ කෙසේද? ඒවා කොහොමද? ලකුණු පහ ගන්න අපි බලන්න. එහෙනම් මොකද්ද මුල්‍යක ලියනවා? ආර්ථික හා මිල ස්ථායිතව. එහෙනම් ඒක යටින් ලියනවා ඒක මහ ජනතාවට වැදගත් වන්නේ කෙසේද? බලන්න කියන්නේ කොහොමද ආර්ථික හා මිල ස්ථායිතාව යටතේ මහ ජනතාවට වැදගත් වෙන්නේ කොහොමද? බලන්න කවුරු හරි පටන් ගන්න කීප දෙනෙක් උත්තර කිව්වට පස්සේ මම කියන්නේ. දැන් මේවා අපි පාස් කරලා තියෙනවා. ඒක නිසා දැන් පුළුවන් උත්තර දෙන්න. ඔව් ඉමාලි කියන්නේ දෙක ක්වෙස්චන් එකද සර් කරන්නේ තුනද තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අපි ගන්න මහ බැංකුවේ ගිණුම් සම්බන්ධයෙන් මේක අපි තාම කරලා නැහැ ඒක නිසා තුන්වෙනි ප්‍රශ්නේ බණ්ඩ විෂ්මිගේ අදහස මොකද්ද මේ ගැන මහ ජනතාවට කොහොමද වැදගත් වෙන්නේ ව්‍යාපාරිකයන් ආයෝජන කරනවා එයාලා මැනේජ් කරගන්න ඒකත් එක්ක සර් හරි හරියට හරි එහෙනම් අපි දැන් මිල ස්ථායිතාව ගත්තොත් අපි දන්නවා අර මේ ඇලන්ස් ග්‍රීන් ෆෑන්ස් නේද එක කාලයක් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ හිටපු අධිපතිවරයාගේ අපි මිල ස්ථායිතාව සම්බන්ධයෙන් වෙන පාඩයක් අපිට ගන්න පුළුවන් ආර්ථිකයේ සිටින කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයේ මිල වැඩිවීමක් කියන එක අපි පිළිගන්නවා මිල ස්ථායිතාව. එහෙනම් ඒ තුලම තියෙනවා මොකද්ද මේ ආර්ථිකය තුල වෙසෙන නේද කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඒ කියන්නේ අනාගත තීන්දු ක්‍රියාවලියට किसी में बाधा कति विधिया उत्तम स्थायी मतम पावत्रगा मिनिसुंग करला जनता व्यदम करला मिलट गांडहा सेवा प्रमाणे नहनम मुदल त्रेशक्ति आरक्षा එනා එතකොට එහෙම ආරක්ෂා වුණොත් ඒ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යෑමක් වෙනවා. අපිට ඒ වගේ දෙයක් කියන්න පුළුවන්. ඊළඟට ආර්ථික ස්ථායිතාව කියලා අපි අදහස් කරන්නේ මොනවද? ඉහළ සේවා නියුක්තිය, ඉහළ නිමවුම් මට්ටම, ඒ තුලින් අපිට ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගත්තොත් ජන කියන්නේ සේවා නියුක්තිය නිමවුම් මට්ටම වගේම මේ ජනතාවගේ ඒක පුද්ගල ආදායමත් ඉහළ යනවා. එහෙනම් ඒකිනුත් වෙන්නේ ජනතාවගේ ඒ ජීවන තත්ත්වයේ ඉහළ යෑමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් මහ ජනතාවට වැදගත් වෙනවා කියලා. හරි. ඒක ඔයාලට ගලපලා ලියන්න පුළුවන් ද අවශ්‍යත උත්තරයක්. ලියන්න පුළුවන් නේද? හරි. පුළුවන්. එහෙනම් අපි බලමු මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව එහෙනම් ඊළඟට මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව එහෙනම් මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව තුලින් මොකද්ද ලැබෙන්නේ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව කියලා කියන්නේ මොකක්ද කවුරු හරි කියන්නේ මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපළවල් මූල්‍ය උපකරණ ගෙවීම් පියවීම් පද්ධතිය වල කිසිදු බාධාවකින් තොරව මිඩවැටීමකින් තොරව පවතින තත්ත්වයක්. එහෙනම් ජනතාවට පුළුවන් ඒ කියන්නේ තමන්ගේ මොනවද තැම්පත් කරුවන් වශයෙන් මුදල් තැම්පත් කරන්න පුළුවන් මොකද ශක්තිමත් මූල්‍ය ක්‍රමයක් තියෙනවා. ඒක නිසා අවශ්‍ය අයට මේ මුදල් අවශ්‍යතාව තියෙන අයට මුදල් ණය ලබා ගන්න පුළුවන්. ඊළඟ ඒ තැම්පත් කරුවන්ට ආරක්ෂාවක් ලබා දීම වගේම
මුදල් අතරමැති කරණය ශක්තිමත් කිරීම තුළින් මේ මහ ජනතාවගේ මේ මූල්‍ය අවශ්‍යතා සපුරගන්න අවස්ථාවක් ලැබෙනවා. අතිරික්ත මුදල් තියෙන අයට මුදල් ලැබෙනවා. ඊළඟට ඌනතා නෑ, අතිරික්ත මුදල් තියෙන අයට මුදල් තැන්පත් කරන්න හැකියාව ලැබෙනවා. මුදල් ඌනතා තියෙන අයට මුදල් ලබා ගන්න හම්බ වෙනවා. ඒ ඒ සමස්ත ක්‍රියාවලියම යම් ස්ථායීතාවයකින් යුතුව ක්‍රියාත්මක වෙන්න මේ තුලින් අවස්ථාවක් ලැබෙනවා. හරිද? හරිද? එක ගැටලු තියෙනවද? නැහැ. එහෙනම් සුදුසු උදාහරණ සහිතව පහත දෑ පැහැදිලි කරන්න. සුදුසු උදාහරණ සහිතව පහත දෑ පැහැදිලි කරන්න. එකිනෙකට පරස්පර විරෝධී අරමුණු නේද? Complicating of objectives of each other. ඒ කියන්නේ මේ පරස්පර ඒවා. ඒ කියන්නේ දැන් ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවත් ගත්තාම මේවා ගත්තාම එකිනෙකට පරස්පර විරෝධී අරමුණු. බලන්න කියන්නේ මොකද්ද මේ පරස්පරතාව කියලා? ළඟා කරගන්නකොට මිල ස්ථායීතා අරමුණ ළඟා කර ගැනීමට හැකියාවක් නැහැ. හා හා ආර්ථික වර්ධනයක් ලබා ගන්නකොට කියන සේවා නියුක්තිය වැඩි වෙනවා, උද්දමනේ ඉහළ යනවා, ජාලිමේ උම් මට්ටම ඉහළ යනවා, එක්තරා කියන අවස්ථාවකින් පස්සේ උද්දමනේ ඕනට වඩා ඉහළ යනකොට ඒ தත්ත්වය පාලනය කරන්න මිල ස්ථායීතා අරමුණ ළඟා කරගන්න පොලියනුපාතික ඉහළ නංවනවා. ඔව්. හරියටම හරි. ඒ කියන්නේ මෙතන අපි විශ්මි ගත්තොත් මෙතන තියෙන ගැටලුව මොකද්ද? අපි මිල ස්ථායීතා අරමුණ ළඟා කරගන්න අපි මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට කරන්න වෙන්නේ මොකද්ද? සංකෝචනාත්මක නැත්නම් දැඩියන්න හරි මුදල් ප්‍රතිපත්ති. අන්න එතකොට අපි මිල ස්ථායීතා අරමුණ ළඟා කරගන්න දැඩි මුදල් ප්‍රතිපත්තියක් යටතේ පොලී අනුපාතික ඉහළ දාලා ඊළඟට මුදල් සැපයුම අඩු කරා. ඒ තුලින් අපි ඉලක්කගත මට්ටමක මිල ස්ථායීතාව පවත්ව ගන්න පොදු මිල මට්ටම පවත්ව ගන්න ක්‍රියා කරනවා. එතකොට ඒ අවස්ථාවේදී මේ දැඩි මුදල් ප්‍රතිපත්තිය නිසා පුලි අනුපාතික ඉහළ ගිහිල්ලා මුදල් සැපයීම අඩු වුණාම ආර්ථික ස්ථායීතාවටත් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවටත් ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ එතනදී ආර්ථික ස්ථායීතාව කිව්වහම එතකොට ණය ලබා ගන්න ණය ලබාගෙන තියෙන ඉන්ඩස්ට්‍රීස් එක්ස්පෑන්ඩ් කරන එක නවතිනවා. ඇයි? පොලි අනුපාතික වැඩි. ඒක නිසා තියෙන කර්මාන්තශාලා පුළුල් කිරීමවත් අලුත් කර්මාන්තශාලා පටන් ගැනීමවත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කිව්වා. එතකොට නිමවු මට්ටමත් අඩු වෙනවා, සේවා නියුක්තියත් අඩු වෙනවා. අන්න එහෙනම් අපිට ආර්ථික ස්ථායීතා අරමුණ ආර්ථික වර්ධනය ළඟා කරගන්න බාධාව. හරි, ඒ කොටස හරි. ඊළඟට අනිත් පැත්තෙන් අපි ආර්ථික ස්ථායීතා ඊළඟට ඒ වගේම අතනදී අපිට කියන්න පුළුවන් මූල්‍ය ක්‍රමේ ගත්තොත් එහෙම අර විදිහට පොලි අනුපාතික වැඩි කරලා මේ මේ මොනවද මුදල් සැපයීම අඩු කෙරුවොත් මොකද්ද වෙන්නේ? බැංකුවල ද්‍රව ශීල ගැටලු ඇති වෙන්න පුළුවන්, ලාභදායීත්වය අඩු වෙන්න පුළුවන්. මොකද ඉහළ පොලි අනුපාතික යටතේ ණය ගලා යෑමත් අඩු වෙනවා, ඊළඟට අක්‍රමික ණය වලට යන්නේ එකත් අඩු වෙනවා. එහෙනම් ওই විදිහට ආර්ථික ස්ථායීතාවට මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවට කියන දෙකටම මේ දැඩි මුදල් ප්‍රතිපත්තිය අවාසිදායක ලෙස බලනවා. ඒ අතින් ගත්තාම ආර්ථික ස්ථායීතාව හා මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව අපි ළඟා කරගන්න මොකද කරන්නේ? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. ඒ කියන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි පොලී අනුපාතික අඩු කරලා ද්‍රවශීල මුදල් වෙන්න පෙළේ ද්‍රවශීලතාව ඉහළ ගන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එතකොට ණය ගලා යෑම වැඩි වෙලා ඒ කර්මාන්තශාලා පුරුල්ලා සේවා නියුක්තිය වැඩි වෙනවා වගේම
අනිත් පැත්තෙන් මුදල් සැපයීම ඉහළ යෑම නිසා මේ උත්තම ස්ථාවරමට බාධා වෙනවා. අන්න හරි මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න බාධාවක් තියෙනවා. ඒ කියන්නේ පොදු මිල මට්ටම ඉහළ යන්න පුළුවන්. අන්න ඒකටයි අපි කියන්නේ එකිනෙකට පරස්පර විරෝධී අරමුණු. එහෙනම් අපි මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ආර්ථික ස්ථායීතාවත් මුල ක්‍රමී ස්ථායීතාවට බාධා ඇති වෙනවා. අන්න පරස්පරයි. අනිත් පැත්තෙන් ආර්ථික ස්ථායීතාවයත් මුල ක්‍රමී ස්ථායීතාවයත් පවත්වාගෙන යන්න අපි ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ පොලි අනුපාතික අඩු කරලා ද්‍රවශීලතාව වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? මොනවද මුදල් සැපයීම වැඩි වීමෙන් ඊළඟට මුදල් සැපයීම වැඩි වීම මුදල් සැපයීම වැඩි වුණොත් අනිවාර්යෙන් සමහර ඉල්ලුම වැඩි වෙලා මිල ස්ථායීතාවරමුණ පවත්වාගෙන යන්න බැරි වෙනවා. අන්න ඕකට තමයි අපි කියන්නේ එකිනෙකට පරස්පර විරෝධී අරමුණු. තේරුණා නේද? සමහර ඉල්ලුම කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් සමහර ඉල්ලුම කියන්නේ දැන් අපි ගත්තොත් යම් යම් ආර්ථිකයක තනි තනි පුද්ගලයන්ගේ කරන ඉල්ලුම ඔක්කොම එකතු කරුවොත් අපි කියනවා ඇග්‍රිගේට් කරොත් එකතු කරුවොත් සමහර ඉල්ලුම කියලා. ඒ කියන්නේ ආර්ථිකයේ ඉන්න සියලුම කොටස් කරනු ලබන ඉල්ලුම. ඒ කියන්නේ එකතුවක් විදිහට. සමහර ඉල්ලුම සමහර සැපයීම කිව්වොත් මුළු සියලුම නිෂ්පාදකයෝ කරනු ලබන සැපයීම. අන්න ඒ විදිහටයි අපි ගන්නෙ. ඒකට පොඩි නෝට් එකක්. නෝට් එකක්. එහෙනම් අපි බලමු එකිනෙකට පරස්පර විරෝධී අරමුණු කියන එක. හරි. එහෙනම් ගමු මේ විදිහට. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී එහි අරමුණු තුනක් ඇත. එහි අරමුණු තුනක් ඇත. අංක එක. මිල ස්ථායීතාව. මෙතනදී මං කියන්නේ මුදල් ප්‍රතිපත්තිය අරමුණ. මිල ස්ථායීතාව. දෙක ආර්ථික ස්ථායීතාව. දෙක ආර්ථික ස්ථායීතාව. තුන මුල්‍ය ක්‍රමී ස්ථායීතාව. මුල්‍ය ක්‍රමී ස්ථායීතාව. එකට අපි කියමු ඊළඟ ඡේදයෙන් ආර්ථික ස්ථායීතාවය මිල ස්ථායීතා අරමුණ ළඟා කර ගැනීමට මිල ස්ථායීතා අරමුණ ළඟා කර ගැනීමට පොලි අනුපාතික ඉහළ දමමින් සහ පොලි අනුපාතික ඉහළ දමමින් සහ වෙළඳපළ ද්‍රවශීලතාව නොහොත් මුදල් සැපයීම වෙළඳපළ ද්‍රවශීලතාව නොහොත් මුදල් සැපයීම පහළ දමමින් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවේ. එහිදී මුදලේ ආවශ්‍යක පිරිවැය ඉහළ යන නිසා සමහර ඉල්ලුම අඩුකොට මිල ස්ථායීතාව නැත්නම් අපි දා මිල ස්ථායීතාව හරහා හිටිට පොදු මිල මට්ටම පහළ හා ස්ථායී මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වේ.
පහළ හා ස්ථායි මට්ටමකින් පවත්වා ගැනීමට හැකිවේ. නමුත් පොලි අනුපාතික ඉහළ යෑම නිසා පොලි අනුපාතික ඉහළ යෑම නිසා නව ආයෝජන සිදු නොවන අතර ඒ තුළින් සේවා නියුක්තිය නිමවුම් මට්ටම පහළ යෑම ආර්ථික ස්ථායිතාරමුණ ළඟා කර ගැනීමට ආර්ථික ස්ථායිතාරමුණ ළඟා කර ගැනීමට බාධා ඇතිවේ. එමෙන්ම පොලි අනුපාතික හා වෙළඳපළ ද්‍රවශීලතාව පොලි අනුපාතික ඉහළ යෑම හා වෙළඳපළ ද්‍රවශීලතාව අඩුවීමෙන් මූල්‍ය ආයතනවල ලාභදායකත්වය අඩුවීම සිදුවේ. එනම් දැඩි මුදල් ප්‍රතිපත්තිය තුළින් ආර්ථික ස්ථායිතාවට හා මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවට බාධා ඇතිවේ. ඊළඟ ඡේදය මම මේ විභාගයට ඔච්චර ලියන්න ඕනේ නැහැ ලකුණු දෙක හමාරට. නමුත් මම ඒක පැහැදිලි කරන්න දෙපැයි. ඊළඟ එකට අපි ගමු. ඊළඟ ඡේදයට ආර්ථික හා මූල්‍ය ක්‍රමයේ ස්ථායිතා අරමුණු ළඟා කර ගැනීමට මහ බැංකුවට ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවේ. අපි කියමින් හිටියේ පරස්පර විරෝධී අරමුණු යටතේ ආර්ථික ස්ථායිතාව හා මුල්‍ය ක්‍රමයේ ස්ථායිතා අරමුණු ළඟා කර ගැනීමට ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවේ. එනම් පොලි අනුපාතික අඩු කරමින් වෙළඳපළ ද්‍රවශීලතාව ඉහළ දමන මුදල් ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුය. එහිදී මුදලේ ආවශ්‍යක පිරිවැය අඩුවීම හා ණය ගලා යෑම ඉහළ යාමෙන් සමහර ඉල්ලුම ඉහළ ගොස් මිල ස්ථායිතා අරමුණ ළඟා කර ගැනීමට බාධා ඇතිවේ. ඒක තමයි අපි පරස්පර විරෝධී අරමුණු කියලා කිව්වේ. ඊළඟට එකිනෙකට අනුපූරක අරමුණු කියන්නේ මේ දෙකම එකට යන්න අවශ්‍යයි. එහෙනම් එහෙම ගත්තොත් එහෙම අපි මොකක්ද කියන්නේ මිල ස්ථායිතා අරමුණ ළඟා කරගත්තොත් තමයි මොකක්ද අර ආර්ථික ස්ථායිතාව හා මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව ආරක්ෂා වෙන්නේ. ඒ වගේම මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව හා ආර්ථික ස්ථායිතාව ළඟා කරගත්තොත් තමයි පොදු මිල මට්ටම මේ කියන්නේ මිල ස්ථායිතා අරමුණ
පවත් ගන්න යන්නේ කියලා. එහෙනම් අපි ඒකට කතා කරද්දී කොහොමද වෙන්නේ? ඇත්තටම යම් ආර්ථිකයක මිල අධික ලෙස ඉහළ යන්නේ නැත්නම් ජනතාවට තීන්දු තීරණ යම් සැලසුම් සහගතව සැලසුමකට අනුව ගන්න පුළුවන්. එහෙනම් එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? ඒ ආර්ථිකය තුළ සියලුම ආර්ථික ක්‍රියාකාරකම් වල ඉහළ යෑමක් සිද්ධ වෙනවා. මොකද අවිනිශ්චිතතාවයක් නැහැ. එහෙනම් මේ විදිහට මිල ස්ථායිත ආරමුණ තිබුණොත් ඊළඟට මේ මුදලේ ක්‍රය ශක්තිය ආරක්ෂා වුණොත් ජනතාවගේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට කිසිදු බාධාවක් එන්නේ නැහැ. ඒ අය නිශ්චිත තීන්දු ගන්න. අන්න එතකොට ඒක මේ මූල්‍ය ක්‍රමේ ස්ථායිත ආරමුණ සහ ආර්ථික ස්ථායිත ආරමුණ ළඟා කරගන්න රුකුලක් වෙනවා. ඒ වගේම අපිට මේ ආර්ථික ස්ථායිතාව පැවතුනොත් තමයි, ඒ වගේම මූල්‍ය ක්‍රමේ ශක්තිමත් වුණොත් තමයි අපිට මුදල් ප්‍රතිපත්තිය හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ශක්තිමත් බැංකු පද්ධතියක් නැත්නම් අපිට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බෑ. කුලි අනුපාතක ඉහළ දැමීම, ඉහළ පහළ දැමීම තුලින්, ඊළඟට මුදල් සැපයීම ඉහළ පහළ යෑම තුලින් ආර්ථික වර්ධනය ඉහළ පහළ යන්න, ඊළඟට මූල්‍ය ක්‍රමේ ශක්තිමත් තියාගන්න පුළුවන් වුණොත් තමයි මේ මුදල් ප්‍රතිපත්තියෙන් අරමුණු කරන අර මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මහ බැංකුව බලාපොරොත්තු වෙන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මිනිස්සු කියන්නේ ආයෝජකයෝ ආයෝජන කරලා ඊළඟ සේවා නියුක්ති අවස්ථා මිනිස්සුන්ට ලැබිලා ඒ තුළින් සමහර ඉල්ලුම ඉහළ ගිහිල්ලා මේ යම් කිසි මට්ටමකට, එතකොට ඒක සමහර ඉල්ලුම ඉහළ යනවා කියන්නේ තවත් නිෂ්පාදකයින්ට අනුපූරකයක්. ඒ කියන්නේ යාළ කැමතියි එතකොට. අන්න එතකොට එහෙම වුණොත් තවත් තමන්ගේ නිමවුම් මට්ටම වැඩි කරනවා. එතකොට තමයි අපිට ආර්ථික වර්ධනය ළඟා කරගන්න. ඒ වගේම ව්‍යාපාරික අවස්ථා වැඩි වෙන්න බැංකු වලින් තමන්ගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම වැඩි වෙනවා. එහෙනම් අන්න ගෙවීම් පියවීම් පද්ධති වල නව්‍යතා ඇති වෙනවා. මූල්‍ය ක්‍රමය තුල අලුත් අලුත් දේවල් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අර අනුපූරක මේ අරමුණු කියලා කියන්නේ මේ එකිනෙක මත එකිනෙක යැපෙන. හරි, අන්න ඒකයි මෙතනදී අදහස් කරන්නේ. ඉතින් එතකොට එහෙම ගත්තහම අපිට මේ දෙකම අවශ්‍ය වෙනවා. මේ දේවල් ගන්න ඊළඟ ආර්ථික හා මිල ස්ථායිත ආරමුණු ළඟා කරගන්නත් මිල ස්ථායිත ආරමුණු ළඟා කරගන්න කියලා. තේරුණාද ඒක? එතන ගැටලුවක් තියෙනවද? ගැටලු නැහැ. එහෙනම් අපි ගමු තුන්වෙනි කොටස. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා උද්දමනය පාලනය කර ගැනීම කෙසේ උපකාරී වේද? ඒක අපි අර අත උදයකට කියලා තියෙනවා. එහෙනම් උද්දමනය පාලනය කරගත්තොත් මොකද වෙන්නේ? උද්දමනය පාලනය කරනවා කියන්නේ 15 ස්ථායී උද්දමන අනුපාතිකයක් තියෙනවා. 15 ස්ථායී උද්දමන අනුපාතිකයක් තියෙනකොට කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වෙනවා නේ. එතකොට එහෙම වුණොත් තමයි මේ අපිට ආර්ථික හා මිල ස්ථායිත ආර්ථික හා මූල ක්‍රමී ස්ථායිත ආරමුණු ළඟා කරගෙන ඒ ආර්ථිකය සාර්ථකත්වයේ කරා ළඟා කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ එකම විදිහට උත්තරේ කරකෙන දෙකක්. ඒකට ලකුණු 10ක් එතන තියෙනවා. හරි නේද? හරිද? බල කතා කරන්නේ නැත්නම් මම හිතන්නේ ගැටලුවක් නැහැ කියලා. ඒක නිසා මම ඊළඟ කොටසට යනවා. හරි. හරි. Thank you. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ වත්කම් පවත්වාගෙන යාමේ විශේෂිත අරමුණු කවරේද? එම විදේශ වත්කම් මූලාශ්‍ර සහ ඒවා යොදවා ඇති ආකාරය කෙසේ? එහෙනම් මේ විදේශ වත්කම් පවත්වාගෙන යාමේ විශේෂිත අරමුණු මොනවද? බලන්න මතක් කරන්න. 29 මූලධනය කිරීම සඳහා විදේශ කියන වචනය අපිට අවශ්‍යයි. අපි කියනවා එහෙනම් ඉස්සෙල්ලා මොකද්ද? අපිට හදිසි
ආනයන මූල්‍යනේ කිරේ. හදිසි ආනයන. අපි ඉගෙනගෙන තියෙනවා. දැන් අපි හිතමු ඔන්න දැන් බැංකු පද්ධතියට කියනවා අපිට අහවල් එන්නට ගේන්න ඕන. අපිට බැංකුවට හදිස්සිය විදේශ විනිමය නැහැ. නමුත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් තියෙන්නේ. නේ? එහෙම නැත්නම් කියනවා හදිස්සිය තෙල් ගන්නන්ද මේ මුදල් නැහැ කියනවා මේ අද ගෙවන්න. එහෙනම් මහා බැංකුව ඉදිරිපත් වෙනවා. ගෑස් ගෙන්නන්ද නැහැ කියනවා. ඔන්න ගෑස් නැතුව එයි ඔයාලා දුන්න නැත්නම්. ඒකට මොකද්ද කරන්නේ? මහා බැංකුව දෙනවා සංචිතවල. එහෙනම් මේ සංචිත පවත්තාගෙන යාමේ එක විශේෂිත අරමුණක් මොකද්ද? හදිසි ආනයන මූල්‍යනය කිරීම. හදිසි ආනයන මූල්‍යනය කිරීම. අර වගේ ප්‍රමුඛතාව හිමිවිය යුතු ආනයන. ඒ ආනයන අවශ්‍යතා මූල්‍යනය කරන්ද සංචිත යොදා ගන්න පුළුවන්. හරි. තේරුණාද? විදේශීය ණයක් පොලී ගෙවීම කිරීම සඳහා හරියට හරි දෙවෙනි එක එහෙනම් අපිට කියන්න පුළුවන් ඒ මොනවද විදේශීය ණය සහ පොලි මූල්‍යණය කිරීම විදේශ වලින් ලබාගත් ඒ ණය සහ පොලි මූල්‍යණය කරන්න මේවා අවශ්‍යයි අත්‍යික හරි ඊළඟට අපි ගත්තොත් එහෙම තව මොකක්ද විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වීම සඳහා දේශීය විදේශීය විනිමය වෙළඳපළේ දේශීය විදේශ විනිමය වෙළඳපළේ මැදිහත් වීම සිදු කිරීම අපි තුනම ඉගෙන ගන්නවා ඊට පස්සේ අපිට ඕනනම් තව දාන්න පුළුවන් ඒ තුන ප්‍රධාන වශයෙන් තියෙනවා ඕනනම් හතරවෙනි එක විදිහට දාන්න පුළුවන් ජාත්‍යන්තර සංචිත නැත්නම් ජාත්‍යන්තර සංචිත හරහට ඉරක් ජාත්‍යන්තර මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීම මමකට උගුරා කරමුන් තියෙන්න පුළුවන් මේකේ අර තුන තමයි ප්‍රධාන එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීම ඊළඟට ගෙවුන් ශේෂයේ ඇතිවිය හැකි ගෙවුන් ශේෂය ඇතිවිය හැකි හදිසි හිඟයන් මූල්‍යණය කිරීම හදිසි හිඟයන් මූල්‍යණය කිරීම ඊළඟට අපිට ඕනන් පුරුවන් ජාත්‍යන්තර වෙළඳපළේ වෙළඳ කොටසෙහි වෙළඳ කොටසෙහි කැඩපතක් ලෙස ක්‍රියා කෙරේ. ඔන්න දැන් හයක් වුණා දැන් මම කිව්වා අලුතෙනුත් තුනක් වුණා. ජාත්‍යන්තර කියන්නේ කුඩා සංචිත තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ අපේ ජාත්‍යන්තර වෙළඳපළේ අපේ ශක්තිය වැඩි. එහෙනම් ඒක කැඩපතක් ලෙස ක්‍රියා කරනවා කියලා. හරිද? ඒක චුට්ටක් පැහැදිලි කරන්න උස. ඔව් දැන් අපි ගත්තේ කැඩපත කියන එක. දැන් අපි ගත්තොත් දැන් චීනය ගත්තාම චීනයේ ලෝකේ තියෙන ඉහළම විදේශ සංචිත ප්‍රමාණය තියෙනවා. නේද? බිලියන 15000ක් විතර තියෙනවා. දැන් එහෙම කිව්වහම මේ මොකද්ද අදහස් කරන්නේ? එකකින් අදහස් කරන්නේ ඒ රට ජාත්‍යන්තරව අර මේ වෙළඳ ශක්තිය ගොඩක් වැඩි. ඒක වෙනම කතාවක්. චීනයට කොච්චර සංචිත තිබුණත් චීනයක ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ කටයුතු කරන්න ගොඩක් රටවල් කැමති නැහැ. අඩු කියන්නේ ආයුජ කිව්ව අඩු කැමැත්තක් දක්වන්නේ. එතන තියෙන ට්‍රාන්ස්ෆර් කියන්නේ එයාලගේ අර තොරතුරු වල තියෙන විනිවිදභාවයේ අඩුකම. ඒක නිසා. නමුත් අපි ගත්තොත් සාමාන්‍ය රටක සංචිත කියන්නේ ඒ රටේ ජාත්‍යන්තර වෙළඳ කොටස පිළිබඳව මේ කැඩපතක් ඒ කියන්නේ එතනදී අදහස් කරන්නේ මේ ජාත්‍යන්තර සංචිත වැඩි නම් ඒ රටට ජාත්‍යන්තර වෙළඳපළේ තියෙන ශක්තිය විදහා දක්වනවා කියන එක. ඒකයි එතන අදහස්.
එතකොට අපි ගත්තොත් හතරවෙනි කොටස. මුද හරිනේදී ප්‍රශ්නේට උත්තරේ ආපු එකට හම්බුණා නේද කැඩපත කියන එක කියන්නේ මොකක්ද? හරිද, thank you. හරි. එහෙනම් අපි ගමු හතරවෙනි ප්‍රශ්නය. මුදල් නීති පන්තට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත් සඳහන් දෙපාර්තමේන්තුවල කාර්යභාරය. එහෙනම් මම මේ කාර්යභාරයේ ටියුට් එකේ පැහැදිලිව අර මොනවාද ස්ටාර්ස් වල දාලා තියෙනවා. සංඛ්‍යාන් දෙපාර්තමේන්තුව, දේශීය කටයුතු, ඊළඟට විදේශ කටයුතු කියන්නේ ජාත්‍යන්තර කටයුතු, විනිමය පාලන. එහෙනම් දැන් විනිමය පාලන විතරක් වෙනස් වුණා. මොකද මේක 2014 ප්‍රශ්න පත්‍රයේ. නමුත් 2017 දී විනිමය පාලන පනත එත කරපු සංශෝධනය අනුව දැන් ඒක තියෙන්නේ මොකද්ද? විදේශ විනිමය දෙපාර්තමේන්තුව. හතරවෙනි එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මේ කොටස් හතරෙම එක ඔයාලගේ ටියුට් එකේ උත්තරේ තියෙනවා. නැවත ලියන දේව අරගෙන බලලා. එතකොට මේ ප්‍රශ්නේ බලන්න හතරවෙනි ප්‍රශ්නේ කාර්යභාරයනේ අහන්නේ. මේ කාර්යභාරය මේ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාන කටයුතු දෙපාර්තමේන්තුවේ මොකක්ද කියලා එක පේජියකින් කිව්වා. එහි ඉටු වෙන කාර්යභාරය කියලා යටට දාගෙන ගියා. දේශීය කටයුතුත් එහෙමයි, විදේශීය කටයුතුත් එහෙමයි. ඊළඟට විදේශ විනිමය දෙපාර්තමේන්තුව. ඒක ගොඩක් ලේසි ප්‍රශ්නයක්. නමුත් ලේසි කියලා අන්තිම වෙනකන් තියන් උන්නොත් බෑ. ඒක නිසා දැන් ටියුට් එක බලලා ඒවට උත්තර ලියන්න බීවිද. මම එදත් කිව්වා 2014 පටන් අරන් මේ දක්වා ආවොත් රිපීට් වෙන ප්‍රශ්න කොච්චර තියෙනවද? දැන් ඔයා 2014 මේකට ලියනවා අරකෙන් අල්ල මතක් කරගෙන දැන් ලියනවා. ඊට පස්සේ 2015 මාර්තු හරි සැප්තැම්බර් එක අරන් අද්දි මේකෙම කියන දෙපාර්තමේන්තු තියෙනවා. එතන ඒක ලියන්න ඕනේ නැහැ. එහෙම මෙහෙම බලපුවාම අන්තිම වෙනකොට අන්තිම ප්‍රශ්න පත්‍රවල ලියන්න ඕනත් නැහැ. මොකද අපි ලියවිලා තියෙන 2014 ඉඳන් එනකොට. අන්නේ අභ්‍යාසය කර. يعني අරක බලාගෙනම ලියනවා නෙමෙයි, ඒක බලලා මතක් කරගෙන ඊට පස්සේ ලියන. ඒකට මේක මේ ලකුණු 20 අපිට අතේ තියාගෙන යන්න පුළුවන් ලකුණු 20ක්. ඒක නිසා මතක් කරන්න එපා. මොකද මේ වගේ ප්‍රශ්නයක් ගොඩක් ලේසි. ලියලා මේ පුහුණු වුණාට පස්සේ මේ ප්‍රශ්නේ ගොඩක් ලේසි. හරි නේද? ඊළඟට දැන් මේක ගත්තොත් පස්වෙනි ප්‍රශ්නය ලෝකේ පුරා මහ බැංකුවල ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර මූල්‍ය ස්ථාරත්වය සඳහා යම් යම් බලපෑම් ඇති කරනු ලබන. හරි, කියන්නේ බැංකුවල ක්‍රියාකාරීත්වය. හරි, එතකොට මේ සම්බන්ධයෙන් මහ බැංකුවල පහ සඳහන් ක්‍රියාකාරීත්වය ඇති වැදගත්කම අහන්න. එතකොට මේ ලෝකේ පුරා මහ බැංකුවල ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර මූල්‍ය ස්ථාරත්වය සඳහා යම් බලපෑමක් කරනවා. මේ සම්බන්ධයෙන් මහ බැංකුවල පහත් සඳහන් ක්‍රියාකාරීත්වයන්ගේ ඇති වැදගත්කම පැහැදිලි කරනවා. එහෙනම් විනිමය අනුපාතිකය නියම කිරීම, බැංකු අධීක්ෂණ කටයුතු දැඩි කිරීම, ඉදිරි මඟ පෙන්වීම, උද්දමන ඉලක්ක. මේකෙදි ඉදිරි මඟ පෙන්වීම සහ උද්දම ඉලක්කකරණය කළා නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේ එක්කම සාකච්ඡා කරන්න. එතකොට ලෝකේ ජාත්‍යන්තර ගෝලීය ස්ථාවරත්වය සඳහා මේ විනිමය අනුපාතිකය නියම කිරීම කියන එකේ මේ தত্ত্বය මොකද්ද කියන එකයි මෙතනදී අදහස් කරන්නේ. ඔයාලා බලන්න මේක හිතලා බලන්න කියන්න පොඩ්ඩක් හිතන්න. මම ඉඟියක් දෙන්නම්. දැන් අපි ගත්තොත් දැන් මේ වගේ ප්‍රශ්නයක් නිකන් පොදුවේ කතා කරනකොට මෙහිම ගන්න. දැන් චීනයට ගොඩක් සංචිත තියෙනවා. එහෙනම් චීන රින්ගිට් එක නේද, ඒ චයිනා යුවාන් තියෙනවා. ඒ දෙකම ගත්තාම යුවාන් අපි කියමු යුවාන් කියලා. යුවාන් අරගත්තොත් දැන් ඔයා කැමති ඔයාට මොකක් හරි එකකට විදේශ විනිමය වලින් ගෙවන්න ඔයාට එන්න තියෙනවා නම් මම කියන්නම් ප්‍රමුඛතා තුනක්. ඔයාට ලැබෙනවා ඩොලර් දෙක ගන්න පුළුවන්, GBP ගන්න පුළුවන්, යුවාන් ගන්න පුළුවන්. ওই තුنين ඔයා ප්‍රමුඛතාව දෙන්නේ මොකේද? මම හිතන්නේ කියන්නේ
ඔයාට විදේශ රටකට යන්න හරි අපි හිතමු ඔයා යන්න යනවා ස්විස්තර්ලන්තෙට ඔයාට දෙන්න ස්විස් ෆ්‍රැන්ක් නැහැ ඒක නිසා ඔයාගෙන් අහන ඔයාට ස්විස් ෆ්‍රැන්ක් අපි හිතමු 10000ක් හරි අපිට 5000ක් කියලා ඔය 5000 ඔයාට ස්විස් ෆ්‍රැන්ක් නැති නිසා ඊට සමානව ඩොලර් වලින් දෙන්නද GBP වලින් දෙන්නද යුවාන් වලින් දෙන්නද මම ඉංග්‍රීසියක් කියනවා ඔයා ඈ ඔය ඩිල් කවුද ඩිලක්සි ඩොලර් ඉල්ලනවා කවුද රුවන් සුදාරක කිව්වේ මොකක් කියලා යුවාන් ද ඉල්ලුවේ ඩොලර් සර් ඩොලර් සා ඩොලර් හරි එතකොට එනම් දෙන්නේක් ගෙම් ඇහුවොත් ඩොලර් ඉල්ලන්නේ. කවුරුවත් යුවාන් ඉල්ලන කෙනෙක් ඉන්නවද? කවුරුවත් යුවාන් ඉල්ලන කෙනෙක් ඉන්නවද? කවුරුවත් නැහැ. එකකින් අදහස් කරන්නේ මොකක්ද? ඉතින් අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ අපිට මේ මේකෙම කියනවා ජාත්‍ය මේ ලෝකේ පුරා මහ බැංකුවල ජාත්‍යන්තර ගෝලීය ස්ථාවරත්වයට යම් බලපෑමක් කරනවා. එහෙනම් දැන් මෙතන ගොඩාක් හරිනම් ගොඩාක් සංචිත තියෙන රටක ඒ කරන්සියකට වැඩි ඉල්ලුමක් ඇති වෙන්න. ඉහළ ඉල්ලුමක් ඇති වෙන්න. නමුත් එහෙම එකක් වෙලා නැහැ. එහෙනම් මේ විනිමය අනුපාතික එතකොට ඒකෙන් දැන් අපි ඩොලර් ගත්තොත් අපි කොයිම අවස්ථාවකවත් අහලා නැහැ මේ ෆෙඩරල් සංචිත බැංකුව ඕනවට වඩා මැදිහත් වෙලා මේ ඩොලර් එක ඉහළ පහළ යෑමට බලපෑම් කරනවා. අහලා තියෙනවද නැහැ. මුළු ලෝකෙම බලන් ඉන්නේ ෆෙඩරල් සංචිත බැංකුව පොලි අනුපාතිකය ඉහළ පහළ දානවද නැද්ද? ඒ විහිළු පහල දාන එකත් මාස 3-4ක ඉඳන් සාකච්ඡා කරනවා. එහෙනම් මේවල ලොකු ට්‍රාන්ස්පරන්ස් කියන්නේ අපි විනිවිදභාවය කියන එක ගොඩක් වැඩි විනිවිදභාවය. ඊළඟට අපි ගත්තහම අපි ඉංගලන්ත මහ බැංකුව ගත්තත් එහෙමයි. නමුත් අපි චීන මහ බැංකුව ගත්තොත් People's Bank of China ගත්තොත් එහෙම ඒකේ තත්ත්වය මොකද්ද? ඒකෙදී අපි බලන්නේ හැමතිස්සෙම මහා බැංකුව අපි විවේචන විදිහට නෙමෙයි නමුත් ගොඩාක් ජාත්‍යන්තර පුවත්පත්වල වෙබ්සයිට්ස් වල යන්නේ එයාලා මොනවද චයිනා මේ යුවාන් වල බාහිර අගයට බලපෑම් කරනවා කෘතිමව තියාගන්නවා කෘතිම ලෙස ඒක පවත්වගෙන යනවා කියලා. ඒතකොට එහෙම වුණහම ඒ වගේ ගොඩාක් එහෙම පවත්වගෙන යන්නේ එයාලා ඇප්‍රීෂিয়েට් වෙන්න දෙන්නේ නැහැ ගොඩාක් සංචිත තියෙනවා නම් ඒ excuse me sir ඔව් ඒක සර් අර කිව්වේ චීන මහ බැංක චීනයේ මහ බැංකුව විදියට කටයුතු කරන බැංකුවේ නම මොකද්ද? People's Bank of China PBOC People's Bank of China China Central මොකක්ද අපි කියනවා Bank of China කියලා Bank of China නෙමෙයි People's Bank of China හරි thank you sir හරි එතකොට එහෙම ගත්තහම මොකද්ද වෙන්නේ? එතකොට බලපෑම් කරලා කෘතිමව තියාගන්නවා ඇප්‍රීෂিয়েට් වෙන්න දෙන්නේ. මොකද ඒ රටට විදේශ විනිමය ප්‍රවාහයන් වැඩි නම් ඒ රටේ විනිමයකට ඇප්‍රීෂিয়েට් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට යාලා පවත් මොකද එතකොට යාලගේ බාණ්ඩවල ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ගණන් ඉහළ යන නිසා ජාත්‍යන්තර මේ ගෝලීය ස්ථාරිත්‍ය මුල් තැන දීලා ඒ කියන්නේ ඉබේ ඇඩ්ජස්ට්මන්ට් ඕන කියලා චීනයේ අතාරින්නේ. ඒ වෙනුවට යාලා කෘතිමව මේ කරන්සි එක ඇප්‍රීෂিয়েට් වෙන එක නවත්තලා තමන්ගේ බාණ්ඩ වලට ඉල්ලුමක් ඉහළ ඉල්ලුමක් පවත්වාගෙන යන්න ක්‍රියාවක්. නමුත් අපි අනිත් ගොඩක් රටවල් ජපානය ගත්තා ඒ රටවල් වල ඒ තත්ත්වයක් නැහැ. ඒක නිසා අන්න ඒ වගේ දේවල් පිළිබඳව අපි මේ වගේ එකකට සාමාන්‍යයෙන් උත්තර දෙද්දී වඩා ලස්සනයි ඒ වගේ දේවල් එකතු කරුවා. මට අද තියෙන වෙලාව අනුව මේකට උත්තර මම මේකට උත්තර දෙන්නම් උත්තරයක් දෙන්න
නමුත් මේ මම ඉස්සලා කතා කරනවා මේ මේ කොටස් එකතු කර ගන්න ඕන වෙනවා කියලා. එතකොට අර ඒ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රියාකාරීත්වයට ගෝලීය ස්ථාරත්වයට මේ මහ බැංකුවල මේ 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 විනිමය අනුපාතිකය නියම කිරීම පිළිබඳ ප්‍රතිපත්ති බලපා. එතකොට අපි හිතමු දැන් අපි අපේ රටවල වලට සමහර අපේ රටවල ඉත කුඩා වෙළඳ කොටසක් තියෙන නමුත් විවේචන එල්ල වෙනවා. මොකද්ද අපි ආනයන සීමා කිරීම, වාහන ආනයන සීමා කිරීම කියන එක ඒ ජාත්‍යන්තර වෙළඳ පොළට අපි කරන බාධාවක් කියලා. නමුත් අපිට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට වැඩි මේකක් දෙන්න ඕන. ඒක නිසා ඒ විනිමය අර්බුද ඇති වෙන අවස්ථාවේදී ඒ තීරණ ගන්න ඕන. නමුත් ජාත්‍යන්තරය තුලින් ඒ වගේ වටත් මේ මේ විවේචන එල්ල වෙනවා. එනම් මේ ජාත්‍යන්තර වෙළඳ ක්‍රියාකාරීත්වයට ඒක බාධාවක් කියලා. එහෙනම් ඔයා එක්ස්පෝර්ට් විතරක් කරන්න බෑ. ඔයා ඉම්පෝර්ට් නවත්තලා කියලා. හරි. අන්න ඒකයි මෙතනදී මේ අදහස් කරන්නේ. හරි. ඊළඟට දැන් බැංකු අධීක්ෂණ කටයුතු දැඩි කිරීම. එතකොටත් මේ ගෝලීය ස්ථායීතාවයට බලපාන්නේ කොහොමද? දැන් අපිට මතකයි මොනවද 2007 2007 ලෝක මූල්‍ය අර්බුදයේ ඇති වෙන්න කලින් අපේ රටවල් වල කරපු බැංකු අධීක්ෂණ කටයුතු වලට ගොඩාක් බාධා එනවා. ගොඩාක් බාධා ආ. අපි කිව්වේ බැංකු අධීක්ෂණය සම්බන්ධයෙන් කිව්වා. මේ විදිහට මේ මූල්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්න හොඳ නැහැ. ඒ වගේ බාධා. නමුත් ඊට පස්සේ 2007 2008 ලෝක මූල්‍ය අර්බුදයේ හමුවේ ඇමරිකාවේම මාසයකට බැංකු 40ක් විතර බිඳවැටුණා. නේ? ඊට පස්සේ ඒ ඒ අත්දැකීම් අනුව මුළු ලෝකයේ පුරාවේ දැඩි ඉහළ කාර්මික සංවාදිත රටවල් වල ඒ මේ බැංකු අධීක්ෂණ කටයුතු දැඩි කිරීම ගොඩක් වැඩි වුණා. 2012 මූල්‍ය සේවා පන්තට අනුව මේ ඉංගලන්තය තුල මොකද සිද්ධ වුණේ මේ බැංකු මේ විතරක් නෙමෙයි බැංකු වල සේවා සපයන ආයතන පවා මේ අධීක්ෂණය කරන තත්වයකට අන්න ඒ විදිහට මේවා ගැන අපි කියනවා. ඒ ඉදිරි මඟ පෙන්වීම කියලා කියන්නේ ඕනම මහ බැංකුවක් මේ කාලෙදී තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන අවුරුදු 3ක් ඉලක්කයක් අරන් ස්ට්‍රැටජික් ප්ලෑනින් කියලා අවුරුද්ද මුලදී. ඊට පස්සේ ඒකෙදි ස්ට්‍රැටජික් ප්‍රයෝරිටීස් අපි ඩිසයිඩ් කරනවා මෙච්චරයි කියලා මහ බැංකුව ඒ වගේ ප්‍රයෝරිටීස් හයක් නිකුත් කර අවුරුදු 3ක් තුල ගන්න ඕනේ. නම්මිසිලි උද්දමන ඉලක්ක කරන එකකින් එකක්. ඊළඟට enterprise wide risk management කියලා එකක්. ඒ වගේ එක එක ඒවා ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ මේ වසර 3 තුල ඒවා achieve කරන්න අනිකුත් දෙපාර්තමේන්තු විසින් කළ යුතු කාර්යභාරයන් මොනවද කියලා නියම කරනවා. ඒ වගේ මේ forward guidance එකක් තියෙනකොට අපි ඉදිරියේදී පොලි අනුපාතික කොහොමද ආර්ථික වර්ධනය කොහොමද සේවා නියුක්තිය කොහොමද ඒ වගේ සාර ආර්ථික දර්ශකයන්ගේ ඉදිරි හැසිරීම පිළිබඳව පුරෝපතනයන් ඉදිරිපත් කරනවා. ඒකට එහෙම වුණාම තමයි මේ මහ බැංකුවේ අරමුණු ළඟා කර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුද ලෝක බැංකුව වගේ ආයතන විදේශ මහ බැංකුව එතකොට මේ රට කෙරෙහි යම් ફોකස් එකක් කරලා මෙයාලගේ මේවා පිළිබඳව සැලකිලිමත් වෙලා ඒක තමයි දැන් මේ මේ කාලේ මහ බැංකුව සම්ප්‍රදායය. යුද්ධම ඉලක්ක කරණයත් ඒක සම්බන්ධයෙන් එන එක. මම අද ක්ලාස් එක නවත්වනවා. අනිත් දවසේදී අපි නම්මේ සීලී යුද්ධම ඉලක්ක කරණය කරන පාඩම පටන් ගන්නවා. ඒකට කලින් මේ පස්වෙනි ප්‍රශ්නය සහ මේ 2014 අනිත් අපි කරන්න පුළුවන් අනිකුත් ප්‍රශ්න තුනමත් කරන්න පුළුවන් ඒවා අපි මේ විදිහට කරමු.